දෙදහස් විස්ස මහමැතිවරණයේ චන්ද ප්‍රතිඵල නිකුත් වෙමින් පවතින අවස්ථාවක අප සූදානම් සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය ආරම්භ කරන්නට මම ලක්ෂිකා ප්‍රනාන්දු ප්‍රථමයෙන් සිරස්තල්. 2020 මහමැතිවරණයේ නිල චන්ද ප්‍රතිඵල නිකුත් කිරීම ආරම්භයි. සැනින් එසැනින් සියතෙන් චන්ද ප්‍රතිඵල ජනතාවට. චන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන අවට ආරක්ෂාව තවදුරටත් කැරළි මර්ධනයට නිලධාරීන් 1263ක් පැය 24ක් පුරා පොලිස් මාර්ග බාධක ක්‍රියාත්මකයි. කොවිඩ් වලින් ශ්‍රී ලංකාව ආරක්ෂිතයි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් කියයි. ප්‍රදේශ රසකට කාලගුණයෙන් බලපෑම්. සුලඟින් නිවාස 483කටත් හානි. රාජ්‍ය සභා මණ්ඩපය කැඩුවාට කුරුණෑගල නගරාධිපති ඇතුළු 5 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙසට නීතිපතිවරයාගෙන් වැඩ බලන පොලිස්පතිවරයාට උපදෙස්. 135කට මරු කැඳ වූ බීරූට් පිපිරී යාමට හේතුව හෙළිවෙයි. ප්‍රතිවෙන් දේශීය පුවත් දෙදහස් විස්ස මහමැතිවරණයට අදාළව මේ වන විට නිල චන්ද ප්‍රතිඵල නිකුත් වෙමින් පවතින අතර මේ වන විට ලැබී ඇති චන්ද ප්‍රතිඵල වෙතයි දැන් අප අවධානය යොමු කරන්නේ. ගාල්ල දිස්ත්‍රික්කයේ ගාල්ල බල ප්‍රදේශයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ චන්ද 27535ක් ලබාගෙන තිබෙන අතර සමගි ජන බල වේගය ලබා ගත්තේ චන්ද 18706ක් පමණයි. එමෙන්ම ජාතික ජන බල වේගය මෙවර ගාල්ල බල ප්‍රදේශයේදී චන්ද 4380ක් ලබාගෙන තිබෙන අතර එක්සත් ජාතික පක්ෂය ගාල්ල බල ප්‍රදේශයෙන් ලබා ගත්තේ චන්ද 3930ක් පමණයි. එමෙන්ම ගාල්ල රත්ගම චන්ද කොට්ටාසේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ චන්ද 38904ක් ලබාගෙන තිබෙන අතර සමගි ජන බල වේගයම කොට්ටාසෙන් ලබා ගත්තේ චන්ද 8596ක් පමණයි. ජාතික ජන බල වේගයේ මේ චන්ද කොට්ටාසෙන් චන්ද 1993ක් ලබාගෙන තිබෙන අතර එක්සත් ජාතික පක්ෂය ලබා ගත්තේ චන්ද 1644ක් පමණයි. එමෙන්ම ගාල්ල දිස්ත්‍රික්කයේ අම්බලංගොඩ චන්ද කොට්ටාසේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ චන්ද 39142ක් ලබාගෙන තිබෙන අතර සමගි ජන බල වේගය චන්ද 8202ක් ලබාගෙන තිබෙනවා. එමෙන්ම ජාතික ජන බල වේගය චන්ද 2321ක් ලබාගෙන තිබෙන අතර එක්සත් ජාතික පක්ෂය හිමි කරගෙන ඇත්තේ චන්ද 1242ක් පමණයි. මේ අතර ගාල්ල බලපිටිය චන්ද කොට්ටාසේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ චන්ද 25850ක් ලබාගෙන තිබෙන අතර සමගි ජන බල වේගය චන්ද 6105ක් ලබාගෙන තිබෙනවා. ජාතික ජන බල වේගය ලබාගෙන ඇත්තේ චන්ද 1235ක් වන අතර එක්සත් ජාතික පක්ෂය බලපිටිය චන්ද කොට්ටාසෙන් චන්ද 1224ක් ලබාගෙන තිබෙනවා. මේ අතර ගාල්ල කරන්දිණිය චන්ද කොට්ටාසේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ චන්ද 39857ක් ලබාගෙන එම චන්ද කොට්ටාසේ ඉදිරියට පැමිණ තිබෙන අතර සමගි ජන බල වේගයම චන්ද කොට්ටාසෙන් චන්ද 7511ක් ලබා දෙවන ස්ථානයේ හිමි කරගෙන තිබෙනවා. ජාතික ජන බල වේගය ලබා ගත්තේ චන්ද 1881ක් වන අතර එක්සත් ජාතික පක්ෂයට කරන්දිණිය චන්ද කොට්ටාසෙන් ලබා ගැනීමට හැකියාව ලැබුණේ චන්ද 1220ක් පමණයි. එමෙන්ම ගාල්ල අක්මීමන චන්ද කොට්ටාසේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ චන්ද 46093ක් ලබාගෙන තිබෙන අතර සමගි ජන බල වේගයම චන්ද කොට්ටාසෙන් චන්ද 12266ක් ලබාගෙන තිබෙනවා. ජාතික ජන බල වේගය චන්ද 4500 50ක් ලබාගත් අතර එක්සත් ජාතික පක්ෂයටම චන්ද කොට්ටාසෙන් ලබා ගැනීමට හැකියාව ලැබුණේ චන්ද 1824ක් පමණයි. ගාල්ල එල්පිටිය චන්ද කොට්ටාසේද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ චන්ද 45117ක් ලබා ඉදිරියෙන් පසු වන අතර සමගි ජන බල වේගයම චන්ද කොට්ටාසෙන් ලබා ගත්තේ චන්ද 10464ක් පමණයි. ජාතික ජන බල වේගයම චන්ද කොට්ටාසෙන් චන්ද 2753ක් ලබාගත් අතර එක්සත් ජාතික පක්ෂයටම චන්ද කොට්ටාසෙන් ලබා ගැනීමට හැකියාව ලැබුණේ චන්ද 1353ක් පමණයි. ගාල්ල හිනිදුම චන්ද කොට්ටාසේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ චන්ද 50393ක් ලබාගෙන තිබෙන අතර සමගි ජන බල වේගය ලබා ගත්තේ චන්ද 16587ක්. ජාතික ජන බල වේගය එම චන්ද කොට්ටාසෙන් චන්ද 2524ක් ලබාගත් අතර එක්සත් ජාතික පක්ෂයට එම චන්ද කොට්ටාසෙන් ලබා ගැනීමට හැකි වූයේ චන්ද 2118ක් පමණයි. මේ අතර ගාල්ල බද්දේගම චන්ද කොට්ටාසේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ චන්ද 47262ක් ලබාගත් අතර සමගි ජන බල වේගය එම චන්ද කොට්ටාසෙන් චන්ද 13200
හතලිස් හතක් ලබා ගත්තා. ජාතික ජනබලවේගයේ බද්දේගම ඡන්ද කොට්ටාසයෙන් ලබා ගත්තේ ඡන්ද 2842ක් වන අතර එක්සත් ජාතික පක්ෂයේම ඡන්ද කොට්ටාසයෙන් ලබා ගැනීමට හැකි වූයේ ඡන්ද 1574ක් පමණයි. එමෙන්ම ගල් අහපරාදුව ඡන්ද කොට්ටාසයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඡන්ද 42497ක් හිමි කරගත්තා. සමගි ජනබලවේගයේම ඡන්ද කොට්ටාසයෙන් ඡන්ද 8628ක් හිමි කරගත් අතර ජාතික ජනබලවේගයේ ඡන්ද 2349ක්ද එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද 1332ක්ද එම ඡන්ද කොට්ටාසයෙන් හිමි කරගත්තා. මේ අතර යාපනයේ දිස්ත්‍රික්කයේ යාපනයේ ඡන්ද බල ප්‍රදේශයේ ඉලංගේ තමිල් අරසු පක්ෂය ඡන්ද 7634ක් ලබා ඉදිරියට පැමිණ තිබූ අතර ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ඡන්ද 5545ක් ලබාගෙන තිබෙනවා. එමෙන්ම අකිල ඉලංගේ තමිල් කොංග්‍රස් පක්ෂය යාපනයේ ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද 4642ක් ලබාගෙන තිබෙන අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලබාගෙන ඇත්තේ ඡන්ද 1459ක් පමණයි. එමෙන්ම යාපනයේ කයිට්ස් ඡන්ද බල ප්‍රදේශයේ ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ඡන්ද 6369ක් ලබාගෙන තිබෙන අතර ඉලංගේ තමිල් අරසු පක්ෂය ඡන්ද 4412ක් ලබාගෙන තිබෙනවා. අකිල ඉලංගේ තමිල් කොංග්‍රස් පක්ෂයට ඡන්ද 1376ක් ලබා ගැනීමට හැකියාව ලැබුව අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේම ඡන්ද කොට්ටාසයේදී ලබා ගත්තේ ඡන්ද 1077ක් පමණයි. එමෙන්ම මාතර කඹුරු පිටියේ ඡන්ද කොට්ටාසයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඡන්ද 45783ක් ලබාගත් අතර සමගි ජනබල වේගයේම ඡන්ද කොට්ටාසයෙන් ඡන්ද 7512ක් ලබා ගත්තා. ජාතික ජනබල වේගය ඡන්ද 3749ක් ලබා ගත් අතර එක්සත් ජාතික පක්ෂය ඡන්ද 614ක් ලබා ගත්තා. මේ අතර මාතර වැලිගම ඡන්ද කොට්ටාසේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඡන්ද 47663ක් ලබා ගත් අතර සමගි ජනබල වේගයේම ඡන්ද කොට්ටාසෙන් ඡන්ද 12359ක් හිමි කරගත්තා. ජාතික ජනබල වේගයේ ඡන්ද 4668ක් ලබා ගත් අතර එක්සත් ජාතික පක්ෂයටම ඡන්ද කොට්ටාසෙන් ලබා ගැනීමට හැකි වූයේ ඡන්ද 1263ක් පමණයි. මාතර දිස්ත්‍රික්කයේ දෙවිනුවර ඡන්ද කොට්ටාසේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඡන්ද 40143ක් ලබාගෙන තිබෙන අතර සමගි ජනබල වේගය ලබාගත් ඡන්ද සංඛ්‍යාව 9009ක්. එමෙන්ම ජාතික ජනබල වේගය මෙවර මහමැතිවරණයේදී දෙවිනුවර ආසනයෙන් ඡන්ද 4196ක් ලබාගෙන තිබෙන අතර එක්සත් ජාතික පක්ෂයට මෙවර දෙවිනුවර ඡන්ද කොට්ටාසෙන් ලබා ගැනීමට හැකියාව ලැබුණේ ඡන්ද 517ක් පමණයි. මේ අතර මාතර දෙනියාය ඡන්ද කොට්ටාසේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඡන්ද 51681ක් ලබාගෙන තිබෙන අතර සමගි ජනබල වේගයේම කොට්ටාසෙන් ලබා ගත්තේ ඡන්ද 11619ක් පමණයි. ජාතික ජනබල වේගය ඡන්ද 4332ක් ලබාගත් අතර එක්සත් ජාතික පක්ෂයටම ඡන්ද කොට්ටාසෙන් ලබා ගැනීමට හැකි වූයේ ඡන්ද 1783ක් පමණයි. එමෙන්ම මාතර හක්මන ඡන්ද කොට්ටාසේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඡන්ද 52245ක් ලබාගත් අතර සමගි ජනබල වේගය ලබා ගත්තේ ඡන්ද 8701ක් පමණයි. ජාතික ජනබල වේගය ඡන්ද 3773ක් ලබාගත් අතර එක්සත් ජාතික පක්ෂයේම ඡන්ද කොට්ටාසෙන් හිමි කරගත්තේ ඡන්ද 936ක් පමණයි. 2020 මහමැතිවරණයට අදාළව මේ වෙනි විට දිස්ත්‍රික්ක 4ක සමස්ත තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබෙනවා. ගාල්ල දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය ශ්‍රී ලංකා පොදු ජන පිරිමුණ ලබාගත් ඡන්ද සංඛ්‍යාව 27682ක්. සමගි ජනබල වේගයේ ලබාගත් ඡන්ද සංඛ්‍යාව 5144ක්. ජාතික ජනබල වේගයේ ලබාගත් ඡන්ද සංඛ්‍යාව 3135ක්. එක්සත් ජාතික පක්ෂයේ ලබාගත් ඡන්ද සංඛ්‍යාව 1507ක්. මාතර දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලයට අනුව ශ්‍රී ලංකා පොදු ජන පිරිමුණ ලබාගත් ඡන්ද සංඛ්‍යාව 20275ක්. ජාතික ජනබල වේගයට හිමි වෙත්තේ 3149ක ඡන්ද ප්‍රමාණයක්. සමගි ජනබල වේගයේ ලබාගත් ඡන්ද සංඛ්‍යාව 3078ක් වන අතර එක්සත් ජාතික පක්ෂයේ ලබාගත් ඡන්ද සංඛ්‍යාව 536ක්. මොනරාංගල දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලයට අනුව ශ්‍රී ලංකා පොදු ජන පිරිමුණ ලබාගත් ඡන්ද සංඛ්‍යාව 15440ක්. සමගි ජනබල වේගයේ ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 3849ක්. ජාතික ජනබල වේගයට හිමි වෙත්තේ ඡන්ද 1487ක් පමණයි. එක්සත් ජාතික පක්ෂයේ ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 448ක්. ඒ අනුව මේ වන විට නිකුත් කර ඇති තැපැල් ඡන්ද ප්‍රතිඵලවලට අනුව ශ්‍රී ලංකා පොදු ජන පිරිමුණ ලබාගෙන ඇති සමස්ත ඡන්ද සංඛ්‍යාව 63397ක්. සමගි ජනබල වේගයේ ලබාගෙන ඇති සමස්ත ඡන්ද සංඛ්‍යාව 12071ක්. ජාතික ජනබල වේගය 7771ක් ලබා ගනිද්දී එක්සත් ජාතික පක්ෂය 2491ක ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන තිබෙනවා. ඡන්ද ප්‍රතිඵල නිකුත් වෙමින් පවතින අවස්ථාවක පක්ෂ විපක්ෂ දේශපාලකමින් මෙන්ම මෙවර මහමැතිවරණ ඉදිරිපත් වූ ජනතා නියෝජිතින් පළකල අදහස් වෙතයි දැන් අවධානය.
කොරෝනා වසංගතයෙන් තමන්ගේ ජීවිත බේරා දීම ගැන ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට තමන්ගේ තියෙන කෙලෙයි ගුණය මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී මේ රටේ ජනතාව දක්වලා තියෙනවා අනපේක්ෂිත ලෙස අපි ඉතා විශිෂ්ට ජයග්‍රහණයක් ලබලා තියෙනවා මේ මැතිවරණ ප්‍රතිඵලයෙන් ඔප්පු වෙන එක දෙයයි මේ රටේ ජනතාවට කෙලෙයි ගුණය තියෙනවා ජනතාවගේ ජනමතයට ගරු කරනවා නම් අපි හැම වෙලේම සතුටින් ඉන්න ඕනේ ජනාධිපති අගමැති එකපක්ෂයෙන් ඉන්න ඕන කියන ප්‍රචාරක ව්‍යාපාරය සමාජගත වෙලා තියෙනවා පහුගිය කාලේ යහපාලනේ වෙලාවේදී ජනාධිපති අගමැතිගේ ගැටලු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන් සමග ඉතාම ශක්තිමත් රජයා ගොඩනැගීමේ බොහොම පැහැදිලි හැකියාව ලැබෙනවා තනි පක්ෂයක් හැටියට පක්ෂයකට ලැබෙන විශාලතම පාර්ලිමේන්තු බහුතර මන්ත්‍රී ආසන සංඛ්‍යාව 2020 මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලැබෙන නිසා රට පිළිබඳව එහි අනාගතය පිළිබඳව රටේ ආරක්ෂාව පිළිබඳව තීන්දුව తీරන රාශියක් ගැනීමට අපට හැකියාව ලැබෙනවා රටේ ජනතාව නොවැම්බර් මාසයේ ඇති කළ යෝධ ජයග්‍රහණයේ අලිතොරක් ඕට්ටුවට ලබා දී ජනාධිපතිතුමාට අගමැතිතුමාට ශක්තිමත් පාර්ලිමේන්තුවක් ශක්තිමත් ආණ්ඩුවක් ගොඩනැගීමේ තොරතුරු සනාථ කරනවා චන්ද ගණන් කිරීමේ කටයුතු බාධාවකින් තොරව සිදු කිරීමට අවශ්‍ය ආරක්ෂාව උපරිම ලෙස යොදා ඇති බව පොලිස් මැතිවරණ භාර අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අශෝක් ධර්මසේන මහතා පවසනවා. අදාළ ආරක්ෂක කටයුතු සඳහා පොලිසිය මෙන්ම විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සහ සිවිල් ආරක්ෂක නිලධාරීන්ද යෙදවීමට කටයුතු කර තිබෙනවා. මේ අතර බස්නාහිර පළාතේ අදාළ ආරක්ෂක කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද පෙරවරුවේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. 2020 මහමැතිවරණයට අදාළව දිවයින පුරා ඡන්ද ගණන කිරීමේ මධ්‍යස්ථාන 77කදී ඡන්දේ ගණන් කිරීමේ කටයුතු සිදුවන හේයින් අදාළ මධ්‍යස්ථාන අවට ආරක්ෂාව තර කිරීමට පොලිසිය පියපලගෙන තිබෙනවා. ඒ අනුව අදාළ ආරක්ෂක කටයුතු සැලසුම පිළිබඳව පොලිසියේ මැතිවරණ භාර අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අශෝක ධර්මසේන මහතා මෙලෙස අදහස් පළ කළා. ඒ අනුව ගණන් කිරීම මධ්‍යස්ථානවල ආරක්ෂාව සඳහා අපි ගණන් කිරීම මධ්‍යස්ථානවලට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හෝ පොලිස් අධිකාරි නිලයෙන් යුක්ත නිලධාරියෙක් සමගම නිලධාරීන් 52ක් මේ වෙන විට යොදා තිබෙන ඒ අනුව නිලධාරීන් 3328ක ප්‍රමාණයක් ගණන් කිරීම මධ්‍යස්ථානවල ඇතුළත රාජකාරී සඳහා යොදා තිබෙනවා පිටත ආරක්ෂක බලල්ල සඳහා අධීක්ෂණය කරනවා විශේෂ කාර්ය බලකායේ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිවේදිත නිලධාරීන් කණ්ඩායමක් ඇතුළු නිලධාරීන් 735 දෙනෙක් ඒත් එක්කම ගණන් කිරීම මධ්‍යස්ථානවල පිටත ආරක්ෂක වලල්ලට අපි විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 3200ක ප්‍රමාණයක්. ඒ කියන්නේ එක ගණන් කිරීම මධ්‍යස්ථානයකට නිලධාරීන් 50 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් යොදා තිබෙනවා. නිලධාරීන් 5 දෙනෙකුගෙන් යුත් ජංගම සංචාර 3069ම ක්‍රියාත්මකයි. ඒ ජංගම සංචාර වලින් ඡන්ද ගණන් කිරීම මධ්‍යස්ථානවල ආරක්ෂාව සම්පූර්ණයෙන්ම ආවරණය කරනවා. ඒත් එක්කම කැරලි මර්ධන කණ්ඩායම් 153ම ක්‍රියාත්මකයි. ඒ අනුව නිලධාරීන් 1263ක් අපි සූදානම් කළා. विशेष कार्य बलकाय सह सिविल आरक्षक बलकाय निलधारीन असू देदास अनु एकाक पमन प्रमाणयक मेतिवर्ण सदहा सक्रिय दायकत्व लबादी पश्चात मेतिवर्ण काले तुलदी मार्गबाधक जंगम संचार पामुर සංචාර මගින් තම ප්‍රදේශය ආරක්ෂා කරන ලෙසට කොට්ටාස පාර නිලධාරීන්ට මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇතුළු සියලුම නිලධාරීන්ට පොලිස් මූලස්ථානයේ විසින් නිසි උපදෙස් අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය නීති උපදෙස් ලබා දීලා තිබෙනවා. මේ අතර අදාළ ආරක්ෂක කටයුතු පිළිබඳව නිරීක්ෂණය කිරීම සඳහා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද උදෑසන කොළඹ පීටි චන්දගණන් කිරීමේ මධ්‍යස්ථාන අවට නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. डिप्लॉयमेंट के एसपीएस में वटे कर लगे मेक
බස්සාහිර පළාතේ තිබෙන සියලුම ගණන්කිරීමේ මධ්‍යස්ථාන ඡන්ද ගණන්කිරීමේ කටයුතු ආරම්භ කරලා තියෙනවා. ඒ සියලුම මධ්‍යස්ථානවල ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් ඒ වගේම විශේෂ කාර්ය බලකාය යොදවලා ඉතාම ඉහළ ආරක්ෂාවක් යොදවලා තියෙනවා. කිසිදු සිදුවීමක් බස්සාහිර පළාතේ මැතිවරණයට අදාළව වාර්තා වෙලා නැහැ. විශේෂයෙන්ම ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධ කිසිම පැමිණිල්ලක් ලැබිලා නැති බව අපි විශේෂයෙන් සඳහන් කරන්න අවශ්‍යයි. අද දවසේත් ඒ වගේම හෙට මේ කටයුතු අවසන් වෙන දක්වා මේ ආරක්ෂක කටයුතු එක දිගටම පවත්වාගෙන ඒ වගේම විශේෂ රතවහන සැලැස්මක් ආදී යොදවලා තියෙනවා. ඡන්ද ගණන්කිරීම මධ්‍යස්ථානවට කිසිදු තදබදකින් තොරව ඉතාමත්ම හොඳින් ඒ කටයුතු කෙරගෙන යන බව නිරීක්ෂණය වෙනවා. දෙවිනට බලපෑ ඇති අයහපත් කාලගුණික තත්වයක හේතුවෙන් දිස්ත්‍රික්ක රැසකට බලපෑම ලැබී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්වයේ හේතුවෙන් දිවයින හරහා විශේෂයෙන් උතුරු උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට ත්‍රිකුණාමලයේ සහ මාතලේ දිස්ත්‍රික්කවලටත් මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලටත් විටින් විට හමන සුළඟේ වේගය 60 කිලෝමීටර් 50 60 දක්වා වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එමෙන්ම බේරුවල සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන වෙරළට ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ ඉහළ යාමේ හැකියාවක් පවතින බැවින් මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ කියාවක් පවතින බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා සිටිනවා. අද අලුයම පැවති දැඩි වර්ෂාවත් සමග හමාගිය සුළඟ හේතුවෙන් උඩහමුල්ල ඩිපෝවේ රතවහන අංගනයේ නැවත තිබූ බස් රථ තුනකට අලබ හානි සිදු වී තිබුණා. කුරුණෑගල මල්ලවපිටියේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේට අයත් මතව කොහිල ගෙදර ගොන්න අත්තනපිටියේ සහ තෝරවතුර යන ග්‍රාම සේවා වසම්වලට අද අලුයම හමාගිය සුළිසුළඟ හේතුවෙන් නිවාස 20කට පමණ දැඩි අලබහන සිදු වී තිබෙනවා. එමෙන්ම කුරුණෑගල මහගම ප්‍රදේශයේද නිවාස 25කට මෙම සුළං තත්වයේ හේතුවෙන් දැඩි අලබහන සිදු වී ඇති අතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ යුද හමුදාව එක්ව එම ප්‍රදේශයේ තත්වයේ යථා තත්වයට පත් කිරීමට දැඩි උත්සාහයක නිරත වී තිබෙනවා. මෙතර පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස පහක නිවාස 98කට අද දිනේදී බලපෑ අයහපත් කලගුණ තත්වයේ හේතුවෙන් දැඩි අලබහනි සිදු වී තිබෙනවා. මේ හේතුවෙන් එම ප්‍රදේශයේ පුත්කලෙන් 397 දෙනෙකු පීඩාවට පත්ව සිටින බවයි පුත්තලම ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කළේ. ගලවිල ප්‍රදේශයේ ලේකම් කොට්ටාසේ වීවල පතහ සහ පහළ වැව් යන ගම්මාන හරහා හමගිය දැඩි සුළඟකින් එම ප්‍රදේශයේ නිවාස සහ වෙළඳසල් රසකට හානි සිදු වී තිබෙන ආකාරයයි මේ. මහනුවර දිස්ත්‍රික්කයේ පවතින අධික වර්ෂාව හේතුවෙන් පොල්ගොල්ල ජලාශයේ වන් දොරටු පහක් මෙවැනි විට විවෘත කර තිබෙනවා. මෙතර හෙලකොත්මලේ ජලාශයේ ඉහළ ජලපෝෂක ප්‍රදේශවලට ඊයේ රාත්‍රියේ සිට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග එම ජලාශයේ වන් දොරටුවක් අද උදෑසන සිට ස්වයංක්‍රීයව විවෘත වී තිබෙනවා. මෙතර ඩෙවොන් සහ සෙන්ට් ක්ලෙයාර් දිය ඇලිවලද ජල ධාරිතාව ඉහළ ගොස් ඇති බවයි වරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ. කෙසේ වෙතත් පවතින ආපදා තත්ත්වයේ පිළිබඳව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිපිලි මහතා මෙලෙස අදහස් පළ කළා. නිවාස හානි අපිට වාර්තා වෙලා තියෙන පරිදි
නිවාස පූර්ණ හානි විදිහට 22 කුත් අර්ධ හානි විදිහට 1961 කුත් වාර්තා වෙලා තිනවා. ඉතින් මේ හේතුවෙන් දැනට කුඩා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයන් අර්ධ ලෙස හානි වුණු අවස්ථාන් 13ක් වාර්තා වෙලා තිබෙනවා. එකම යටිතල පහසු ස්ථාන 4ක හානියට පත් වෙලා තිබෙනවා. එම තත්ත්වය සමගම සහන ලබා දීම සඳහා ආපදා ක්‍රමනායකට මධ්‍යස්ථානය හරහා විශේෂම දිස් ආපදා ක්‍රමනා මධ්‍යස්ථාන අධ්‍යක්ෂ ජනරාල්තුමාගේ පූර්ණ අධීක්ෂණය සමගම අපි සහන ඒකක වලින් ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයෙන් නිලියම් කරලා කොවිඩ් වසංගතය හමුවේ මෙවැනි විට ශ්‍රී ලංකාව ආරක්ෂිත බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජයසිංහ මහතා පවසනවා. එය අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. कोविड-19 वायरस से आसादने ओरोगिन पस्तने को पिलिबंदव ईए दिन वार्ता हुना चेन्नई सिट पेमिनि पुत्कलेकु सेनपुर पुनरुत्थापन मध्यस्थाने रंदवियकु एक्सत अराबी एमिन राज्य सिट पेमिनि पुत्कलिन देतेनेकु हा कांदकाडु निरोधायन मध्यस्थाने निरोधाने वेमिन सिट पुत्कलेकु ए अतरमन बबाय राज्य प्रवृत्ति डिपार्टमेंटु निवेदने कले मैत्र दरण पावतन कोविड वसंगत तत्व संपन्न सौख्य सेवा अध्यक्ष जनरल विशेषज्ञ वैद्य अनिल जयसिंह महता मेलेस अदहस पलकला අද වෙන විට ශ්‍රී ලංකාවේ කොවිඩ් සිටියම මෙම සිටියමේ රතු පැහැයෙන් දැක්වන්නේ ලංකාපුර ප්‍රදේශය. ඒ කියන්නේ රතු පැහැයෙන් අපි සිටියම සිටියමේ දක්වන්නේ දින 14ක් ඇතුළත කොවිඩ් 19 රෝගීන් සිටින ස්ථාන. ඒ වගේම කොළ පැහැයෙන් දක්වන්නේ මීට දින 14කට ප්‍රථම कोविड-19 रोगीन सिटी स्थान पेनियानवा मे कोलपाट प्रदेश श्रीलंका सहन प्रदेश बल तिबेनो तोट मे दिन दाहतरकिया जनवरी मसीदे मे दवधारी रोगी कति ये स्थान मे कोलपहय सटाणला तीन ईलंगट मे कहपहय सटाण किसीम दवसक अपेरटे कोविड-19 रोगी अतिवुन नति प्रदेश मे तत्व अपीट किया श्रीलंका वर्तमान तत्व आरक्षित अपीट अतिवन गेटल हटियट नाविक हमुदाय विशार क्लस्ट अपे पिट्राटे अपेन जनता सेलकूतुस को आसाद पत्वीम इवगेम मे कंदकाडु पोकुरहर अतिव विशाल रोगीन संख्या सह अवसान वर्षीन लंकापुर प्रदेश अतिवन रोगीन हईसीक पमन प्रमाणे නමුත් මේ හැම අවස්ථාවකම අපි එක්තරා විදියකට ආරක්ෂිත කොරිඩෝවක් ඒ අවස්ථාවල සකස් කරලා තියෙනවා එතනින් ඔබට මෙම රෝගය සමාජයට සම්ප්‍රේෂණය නොවන ආකාරයට ඒක තමයි මේ සිටියමේ දැක්වෙන ආකාරයට හැකියාව ලැබිලා තියෙන්නේ හොඳ සිටියමක් අපට ඉතුරු වෙන්න හැබැයි මේ తත්වය දිගටම පවත්වා ගැනීම අප සහ ඔබ ඇතුළු සියලු දෙනා අත තමයි තියෙන්නේ බෝනිකබාහු රජුගේ රාජසභාව විනාශ කිරීම සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපති ඇතුළු පස් දෙනෙක් අතරින් කොට ගන්නා ලෙසට නීතිපතිවරයා විසින් වැඩපළන පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී තිබෙනවා. 13 වන සියවසේදී ඉදිකළ බෝනිකබා රාජසභා ගොඩනැගිල්ල කඩාබිඳ දැමීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින කුරුණෑගල නගරාධිපතිවරයා ඇතුළු නාගරික කොමසාරිස් සහ මහනගර සභාවේ ප්‍රධාන ඉංජිනේරුවරයා මෙන්ම තවත් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් වරෙන්තු ලබාගෙන ඔවුන්ව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත උපදෙස් ලබා දී තිබෙන බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරීනි රජයේ අධිනීතිඥ නිෂා රාජරත්න වෙනුවෙන් පවසනවා. සිද්ධියට වගකීම යුතු කුරුණෑගල නගර සභාවේ නිලධාරීන් වශයෙන් කුරුණෑගල නගරාධිපතිවරයා නාගරික කොමසාරිස් නාගරික ඉංජිනේරු වැඩපාලක සහ අදාළ බැකෝ යන්ත්‍රයේ රියදුරු යන අයවලුන් මෙම සිද්ධියට සාමූහිකව වගකිව යුතු බව ගරු නීතිපතිවරයා ඉදිරිපත් සියලු සාක්ෂි මත තීරණය කර තිබෙනවා. එම තීරණයට එළඹීමේදී පොලිසිය සියලු විමර්ශන ඉදිරිපත් සියලු ලේඛනමය හා අනෙකුත් සියලු සාක්ෂි සලකා බලා තිබෙනවා. මෙම ගොඩනැගිල්ල පොදු දේපළ පන්ත යටතේ පොදු දේපළක් බවට අර්ථ නිරූපණය වෙනවා. ඒ අනුව කුරුණෑගල නගරාධිපතිවරයා ඇතුළු ඉහත නම් කරන ලද සියලුම පුද්ගලින් සැකකරුවන් වශයෙන් නම් කර පුරාවිද්‍යා පනතේ 15B වගන්ති යටතේ පැන්නේ
ස්මාරකයක් විනාශ කිරීම සම්බන්ධයෙන් හා 1.51 වගන්තියේ යටතේ සහ දණ්ඩ නීති සංග්‍රහයේ 408 වන වගන්තිය සමග කියවිය යුතු පොදු දේපලවලට අනර්ථය සිදු කිරීම සම්බන්ධයෙන් එහි දෙවන වගන්තිය යන වගන්තියන් යටතේ වරදක් සිදු කිරීම සම්බන්ධයෙන් සාධාරණ සැකයක් මතුවන නිසා අද දින ගරු නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස් ප්‍රතිවරයාට නියෝග කර ඇත්තේ කුරුණෑගල නගරාධිපතිවරයා ඇතුළු සෙසු නිලධාරීන් සැකකරුවන් වශයෙන් නම් කර ඔවුන් අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් වරෙන්තු ලබාගෙන ඔවුන් අත්අඩංගුවට ගෙන ප්‍රකාශ සටහන් කර අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි. එම ගොඩනැගිල්ල පුරාවිද්‍යා ආඥා පනත යටතේ පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස ගැනෙන ස්මාරකයක් වන අතර පසුගිය 14 වනදා රාත්‍රියේ කුරුණෑගල කඩා බිඳ දැමීමට කටයුතු කර තිබුණා. ඒ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා විසින් පංච පුද්ගල කමිටුවක්ද පත් කළ අතර එහි වාර්තාවද අග්‍රාමාත්‍යවරයා වෙත බහර දී තිබුණා. ප්‍රධාන පුවත් විකාශය අවසන්. යලිත් ඔබට එක්විය හැකි සැනින් එසනින් රද සැනින් ඔබට තොරතුරු ගෙනෙන සියත විශේෂ මැතිවරණ ප්‍රතිඵල විකාශයත් සමගින් සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.